්‍රඩාවට ආදරක නැලුම් කරනවා හැමෝටම සුබදවසක් කෙනක ප්‍රාර්ථන කරන්න මේ නිට ජනන්ගේ සිල්වාගේ නායකත්යනතු අපේ ටෙස් කණ්ඩයම එංගලන්තය බලා පිටස්තුක සවසන් ඒ තරග තුන්ගෙන් සමානද ටෙස් තරංගලට වගේ එක පුහුණු තරග ක්‍රඩා කිරීම අරමුණින් මේද මෙම ටෙස් තරග තුනු පැවත්තන්නේ ලෝක සුවරතා ටෙස් තරංගලට සමගාම කොම නමුන් මෙම සංචීත සමගින් කමුද මෙන්ජිස්ට වගේම ජෙෆ්ටි වැන්ඩිසේට පිටත් යාමට හැකියාවක් ලැබුණා ඒ ඇතු වීස ප්‍රශ්නයක් නිසා කොහොම නමුත් මේ සතිය අවසාන වනට කමුද මෙන්ඩිස්ට ලංකා සංචිතය සමගින් එංගලන්තයේද එකතුීමට හැකව ලැබෙන ෝට තමයි මේ විට දැනගන්න ලැබෙන්නේ කොමනම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලකමණ්ඩලේ පත් කළ තාවකාලික පුහුණු කරසන ජයසුරි මහතාගේ අවසාන තරඟ සංචාරයද මේ වෙනවා. ඉන් අනතුරු අනිවාර්යෙන්ම ස්ථිර පුහුණුකාරයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කරගැනීම නියමිතව තමයි අපට දැනගන්න ලැබෙන්නේ. එයනු දිරටතර පැවත්වෙන තරඟ තුනකින් දු ටෙස් තරඟවල ආරම්භමට කලින් එක පුහුණු තරඟයක් තිබෙන ක්‍රීඩා කරන්න. ඒ තරඟේ හෙට දින දී ආරම්භ වන අතර නිමාවට පත්වන්නේ එළිමෙන 17 දා. අනතුරු පළමු ටෙස් තරඟේ ගෝස්ත විසේකසිර විසිපා කියන කාලේ වගේම දෙවන ටෙස්තරන්ගේ අගෝස්තු විසිනමයිඉදල සැත්තැම්බර් දෙක කියන කාලතුරතම පැවත්තෙන්නේ. තරගල නිමට පත් කරමින් අවසාන් ටෙස්තරන්ගේ පැවත්වන සැත්තැම්බර් හයේ සිට සැත්තැම්බර් දහයි කියන කාලතුරදී. ඉතින් කොමනම මෙම ටෙස්තරග තුන වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නවත්තම පියවරක් අරගෙන තිබෙන ඒ තමයි අමතර පිතිකරණ පුහුණුකරුවෙක් පත් කිරීමට. එවිදිටෝන් අමතර පිතිකරණ පුහුණුකරුවෙක් දෙර පත් කර තිබෙන්නේ එංගලන්තේ බිහෝ සුපරිම ක්‍රිඩගෙක්න ඉයන් බෙල්වයි. මෙම ටෙස් තරඟ තුන වෙනුවෙන් පිතිකරණ පුහුණුකරුවෙක් විදිහට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පත් කිරීමට පියවරගෙන තිබෙන්නේ. ඒ අනුව එළමෙන 16 වෙනිදා සිට ඔහුගේ වැඩ ආරම්භ වීම නියමිතයි. කෙසේ වෙතත් මෙම ටෙස් තරඟ තුනෙන් අනතුරුව ඔහුගේ පුහුණුකාරීත්වය නිමාට පත් වෙනවා. ඉතින් අයි බලාපොරොත්තු වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙම ටෙස් තරඟ තුනේදී අවම වශයෙන් එක තරඟයක් ජයගෙන එක තරඟයක් ජයපරිද්දෙන් තොරව අවසන් කිරීමට අවස්ථාව උදා කරගත්තොත් ලෝක සුවරතා ටෙස් තරඟවල තුලදී ලකුණු සටහනේ තුන්වන ස්ථානය ගැනීමට අවස්ථාව උදා වෙනවා. මන්ද අපි හැම දාන ලකුණු සටහනේ පළමුව දෙවන කණ්ඩායම් වලට පමණයි ලෝක සුවරතා ටෙස් තරඟාවලියේ අවසාන මාතරඟට ක්‍රීඩා කරන අවස්ථාව උදා වෙන්නේ. ඉතින් ඒ දේ ළඟා කර ගැනීමට ධනංජය ඇතුළු අපේ ටෙස් කණ්ඩායමට මෙම තරඟ තුනකේ සමානද ටෙස් තරඟාවලියේදී හැකියාව ලැබෙවි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. කොහොම නමුත් ඊඑන් බෙල්ගෙන් මෙම තරඟාවලිය අතුරතුර ලබා ගන්න පුහුණු උපදෙස් අපේ පිටිකරුවන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි කියලා අපට හිතෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන සනත් ජයසිරි මහතාගේ අවසාන පුහුණුකාරීත්වය දරන තරඟාවලිය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාම හොඳින් දස්කම් දක්වලා තරඟාවලියේ ජයග්‍රහණයකින් නිමා කරાવી කියලා. එනම් වෙනස් වෙන අලුත් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම ක්‍රිකට් විස්තර දැනගන්න හැඳින්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන් සුබදා.